इत्र का ताप ये वो हाय मे मामा मोलीन में चित्र कथाओं पेन्ना ना वाले वाले की सिलेबस से के तो ये ना चित्र कथाओं पेन्ना ना ओके एक बार में हमें मनवा तीन ही के ला आधे में कुते आप ही चुनाव से भी चित्र कथा इगने गाता आतरवास रिजित चित्र कथा आप इगने गाता ये वाली में चित्र कथा सांपूर्ण करा नहीं द अलिस्ता में चित्र कथा वाला හැදුවා නේද නිර්මාණය කරා දැන් පහවතරදිත් අපිට මේ පාඩම තියෙනවා ඒ දැන් ඔයාලා අත්දැකීමක් තියෙනවා චිත්‍ර කතා සමහරට ඔයාලා ඔය පුවත්පත් වල අවසාන පිටුවේ නේද මැද පිටුවේ වගේ පිටුවල චිත්‍ර කතා යනවා දැන් ඔයාලා ඒවා නම් දන්නවා නේද පොතක් වශයෙන් යනවා හරිම ආසිතන කතන්දර ඒවා තියෙන්නේ නේද තවර අපිට කතන්දරෙත් එක්ක චිත්‍රයක් තියෙනවා නේද? ඉතින් ඔයාට පුළුවන් චිත්‍ර කතා නිර්මාණය කරන්න. හොඳයි අපි බලමු දැන් අද තියෙන චිත්‍ර කතාව මොන වගේ එකක්ද කියලා. ඊට පස්සේ අපි ඒක බලලා පස්සේ අපි චිත්‍ර කතාවක් ලියමු. නේද? මුලින්ම අපි ඉස්තන් සම්පූර්ණ කරමු. පස්සේ ගෙදරදී අලුත්ම අලුත් චිත්‍ර කතාවක් තමම හදමු. නේද? හොඳයි අපි මුලින් එහෙනම් බලමුකෝ. රයිකඩ් මම පෙන්නන්න රයිට් මේ බලන්න බල්රාලල දෙන්නෙක් එක්කෙනෙක් කියනවා අද නම් වහින්න වගේ නේද ඉක්මනින් ඉක්මන් කරලා ගියොත් වහින්න කලින් එහා ගමට යන්න පුළුවන්. එක බලදාන කෙනෙක් කියන්නේ. ඔව් බලමු අනිත් එක්කෙනා මොකද කියන්නේ කියලා. ඔව් ඔව් ඉක්මන් කරලා යමු. යාළු බලාගෙන ඇති. ආ යාළු බලාගෙන නිසා ඉක්මන් කරලා යමු අනිත් එක්කෙනාත් ඔන්න සැරසෙනවා යන්න. හොඳයි ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න දොළපාරක් තියෙන බව අපිට පේනවා නේද මේ දොළපාරෙන් එගොඩ වෙන එක තමයි ගමට යන්න තියෙන කෙටිම පාර අපි ඒ දණ්ඩෙන් එගොඩ වෙමු දැක්කද ඔයාලත් ඒ දණ්ඩක් තියෙනවා ඒ දණ්ඩෙන් යන එක තමයි කෙටිම මාර්ගය ඒක නිසා ඒ දණ්ඩෙන් යමු කියලා දෙන්නම කතා කරගන්න ඒක හොඳ අදහස අපි එහෙනම් යමු අනිත් එක්කෙනත් ඕන නැහැ ඒකට කැමති නේද ආ රයිට් මෙන්න ඒ දණ්ඩ යනවා යාළුවෝ අර බලන්න වතුර යට ඉන්නේ කවුද කියලා ඇත්ත තමයි නේද වතුර යට ඉන්න කවුද කවුරුරි බලුවද අපි එක්ක මේ බලු පැටව දෙන්න යනවද අපේ ගමේදී මම කවදාවත් මෙහෙම දෙන්නෙක් දැකලා නැහැ ආ එක්කෙනෙක් කියලා අපිත් එක්ක මේ බලු පැටව දෙන්නෙකුත් යනවද අන්න බලන්න වතුර යට ඉන්නේ කවුද කියලා අනිත් එක්කනම් බලමු මොකද කියන්නේ කෝකෝ ඒ දෙන්න අපි දිහා බලන් ඉන්නේ අපිත් එක්ක යන්නද දන්නේ නැහැ අපිත් එක්ක යන්නද දන්නේ නැහැ කියලා අනිත් එක්කලා කියනෝනේ එහෙනම් දැන් දෙන්නම හිතන් ඉන්නේ ඒ දෙන්නත් එක්ක තවත් දෙන්නේ පැටව දෙන්නෙකුත් එනවා කියලා නේද හරි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා මේක පුදුම වැඩක් නේ මේ ඇහුණාද ඇයි ඔය දෙන්න අපිත් එක්ක එන්නේ අපිව දන්නවද දැන් ඔනේ ඒ දණ්ඩේ මැද නතර වෙලා නේද කතා කරන්නේ අර ඡායාවට තමයි මේ රැවටිලා ඉන්නේ නේද උත්තරයක් නැහැ නේ දැන් අපි මොකද කරන්නේ අනිත් එක්කෙනා තමයි බලමු ඊළඟ රූප රාමු කමක් නැහැ අපි වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ අපි දැනටත් පරක්කු අපි එනකම් යාළුවෝ බලන් ඉති ඔව් ඔව් ඒක ඇත්ත අපි එදිරට ගිහිල්ලා අහමු ඇයි අපිත් එක්ක එන්නේ කියලා අපි දන්නවද කියලා නේද ගොඩහට ගිහිල්ලා හමුකෝ කියලා ඔන්න කියන. අර දැන් දැන් මේ තාම දෙන්න ඉන්නේ ඒ දණ්ඩ මැදනේ නේද? හොඳයි ඔන්න දැන් ඒගොඩට ඇවිල්ලා. හරි අපි ඒගොඩ නම් ආවා. ඒ කො මේ අපිත් එක්ක ආව දෙන්න වටපිටාවේ කොහෙවත් පේන්න නැහැ නේ. ඔන්න දැන් ඒ දෙන්න පුදුම වෙලා බලනවා නේ.
මේක පුදුම වැඩක්. රයිට්. චිත්‍ර කතාවනේ නිර්මාණාත්මක චිත්‍ර කතාවක්. අපිට දැන් තේරෙනවා මේ අර ඒ දෙන්නා දැක්කේ දෙන්නාගේම ඡායාව බව. හැබැයි පුතේ ඒ වුණාට මේක අපිට දැන් චිත්‍ර කතාව කියවගෙන යනකොට අපිට හිනාවක් වෙනව නේද? ඔව් හිනාවක් වෙන අවසානයට හිනාවක් වෙන මොකද මේ දෙන්න රැවටුණු එක ගැන අපි දන්නව නමුත් ඒ බලු පැටව දෙන්න දන්නේ නැහැ නේද? ඒ දෙන්න දැක්කේ ඒ දෙන්නගේ ඡායාව කියලා. හොඳයි. අන්න ඒ වගේ ලස්සන චිත්‍ර කතා නේද? බලන්නකෝ ඒකේ අදහසක් තියෙනවනේ යටින්නේ. ඒ වගේ ලස්සන චිත්‍ර කතා වුණ අපි නිර්මාණය කරන්න. හොඳයි. ඒක ඔයාලට මම නැවත ඒක කියවන්න අවස්ථාව දෙන්න. හරි. ඔයාලා කියවන්න කොහේ ඒ දෙන කතා කරන විදිය බලන්න නේද? ඒවත් බලන්න ඕනේ අංගචලන. ඔල් දෙවනි රූප රාමු. තුන්වෙනි එක. හතර බලන්න පුතේ. මේක පුදුම වැඩක් නේ. ඒ වුණාද? ඇයි වෙදන්න අපිට එකන්නේ? පහ ආය අවසානෙට සෑ මම දැන් ආවේ මොකක්ද කරන්න ඕන? ඔව් මාතෘකාව චිත්ත කතා කියවමු. අපි මේ චිත්ත කතාවක් තමයි කියව කියව හිටියේ. හොඳයි. හරි. දැන් ඔන්න දැන් ඔයාලා මේ චිත්ත කතාව මමත් කියලා දුන්නා නේද? ඔයාලත් දැන් බැලුවා. ඉතින් මේ චිත්ත කතාවෙන් කියවෙන දේ දැන් අපි ඉගෙන ගත්තා. නේද? ලියලා තියෙන දේ ඉගෙන ගත්තා. චිත්‍ර වලිනුත් යම් දෙයක් පෙන්නනවා. ලියලා තියෙන එකනුත් අපි යම් අදහසක් ගන්නවා. චිත්ත කතාවෙත් එහෙම තමයි. නේද? චිත්‍ර වලිනුත් අපිට අදහසක් ගන්න පුළුවන්. ඒක තමයි මම මේ මාතෘකා දුන්නේ කියවමු කියලා. කියවන්න විතරක් නෙවෙයි චිත්‍රත් අපිට කියවන්න ඕනේ නේද? ඒ වැනුත් යම් අදහසක් දෙනවා. අර වටපිටාව නේ, ඊට පස්සේ ඒ පෙන්නන දේවල් දැන් ඒ දණ්ඩ නේද, ඡායාව, ඒ වගේ දේවල්. හරි. චිත්‍ර කතාව ඇසුරෙන් දැන් මම ප්‍රශ්න කීපයක් අහන්නම්.
හොඳයි. ඔයාලා උත්තර දෙන්න බලන්න මෙන්න මේ ප්‍රශ්න කීපයට. right. මේ චිත්ත කතාවේ මේ බලු පැටව දෙදෙනා රැවටුනේ මොකටද? තමන්ගේ සෙවණැල්ලට. තමන්ගේ සෙවණැල්ලට. छायावट තමන්ගේ ඡායාවට තමයි රැවටුනේ. සෙවණැල්ල නෙවෙයි අපි කියන්නේ ඡායාව. ආපාන හොඳයි. මේ මයික් එක ඔන් කරන්න නැත්නම් ගෙදර මේ ගාත කිරේවත් ඇහෙනවා. හරි. මට දෙවෙනි පස්සේ එහෙනම් බලු පැටව මේ බලු දෙන්නා නැත්නම් බලු යාළුව දෙන්නා ඉක්මනටම යන්න ඕන උනේ ඇයි? අපගේ ගමට ඉක්මනට යන්න ඕන උනේ ඇයි? වැස්සක් එන නිසා. හරි, තමන්ගේ ගමට යන්න කෙටිම මාර්ගය උනේ මෙන්න තියෙනවා ඔයාලට මේ චිත්ත කතාව දැන් මම පෙන්නන්න හදන චිත්ත කතාව අපි මේ රුමුරාම් හතරක් කියනවා. රූපරාමු හතරක් කියලා මේ රූපරාමු හතරම අපි එකපාර බලන්න ඕනේ. නැත්නම් අපිට මේක අඳුර ගන්න බෑ. මේක මට ඉතින් ඔයාලට එවන්න විදියක් නැහැ නේද? right. මෙන්න බලන්නකො. රූපරාමු හතරක් කියලා හතරම මම ඔන්න එකට පෙන්නුවා. දැන් ඔයාලට ටිකක් පොඩි වෙලා පෙනේ. ඒවන හතරම එකට බලන්න නැතුව අපිට මේක අඳුර ගන්න බෑ නේ සම්පූර්ණ කතාව නේද? නෑ නෑ මෙන්න කියලා ඔක අපි ඉස්කෝලේ කරා. කොහොමද ඉස්කෝලේ කරපු ළමයි එක්ක මට කියන්න මොකද්ද මේ ඔයා මේකට දැම්මද ඒක අදාන්න ඔන්න පාය පාය කාව කුන්දේ පුතේ නේද රයිට් පොඩක් මේක උත්තර ගම් මේ උත්තර ගම් ඒ කියන්නේ ගෙදර ශබ්ද ඇහෙන පුතේ ඒකයි මම මේ උත්තරන් කිව්වේ ඔන්න දැන් අහන්නකො කාව කුන්දරෙක් ඉන්නේ කැරක් තිබෙන බව පේනවා නේද එක්කෙනෙක් ඉන්නේ ප්‍රපාතයක් උඩ කන්දක් උඩ කන්දක් ඉවට ඒ ප්‍රපාතයක් ඒක බහින්න බෑ නේද අනිත් දෙන්නා ඉන්නේ යට කැරක් කනවා එක්කෙනෙක් ලොකු හාවෙක් අනිත් එක්කෙනා පැටව් දෙන්නෙක් වගේ තමයි පේන්නේ
නේද? අර එහෙනම් ලොකු එක්කෙනා අම්මා කියලා අපි හිතමු. අනිත් දෙන්න පුතාල දෙන්නයි කියලා හිතුවොත් එහෙම. ඔව්. එතකොට පළවෙනි රූප රාමුව බලන්න. මේ දැන් පළවෙනි එකේ බලන්න. එක්කෙනෙකුට කැරක් කන්න දෙනවා අනිත් එක්කෙනා උඩ ඉඳන් බලාගෙන ඉන්නේ. නේද? සමහරට යාට පහළට එන්න විදියක් නැහැ. එකපාදයෙන් ඕක. හැබැයි ඊළඟ දෙවෙනි රූප රාමුවේදී අර එක පුතෙක් එකහා පැටි එක්ක අර කන්න ලෑස්ති වෙලා අම්මා දකිනවා අනිත් එක්කෙනාත් උඩ ඉන්නවා ප්‍රපාතේ උඩ. නේද? මොකක් හරි එතන කියනවා ඇති. එයාත් මොනවා හරි කියනවා. ඊට පස්සේ අම්මා නිකන් බය වෙලා කෑ ගහනවා වගේ තමයි පේන්නේ නේ. ඔව්. අනිත් පහ පැටියා කැරට් එකේ දැන් බාගට විතර කාලා. නේද? උඩ එක්කෙනා ඉන්නවා ප්‍රපාතයේ උඩ ඉන්න එක්කෙනා හත්තක් උත් අතේ තියාගෙන ඉන්නේ. නේද? හා අම්මා නිකන් බය වෙලා වගේ ඉන්නේ. ඔන්න හත්ත අරගෙන යා පහළට එනවා පැරෂූට් එකක් වගේ. නේද? ප්‍රපාතයේ ඔව් මේ දෙන්න බය වෙලා කෑ ගහනවා වගේ තමයි පේන්නේ. හොඳයි. දැන් මේ කොහොමද මේ සම්පූර්ණ කරන්නේ? ඔව්. පළවෙනි එකේ අපි මොකද්ද ලියන්නේ? Right? කියන්න බලන්න. පුතේ මෙන්න කැරට් අලයා. කැරට් ගෙනාවා. ආ පුතේ මෙන්න කැරට් අලයක් කැරට් ගෙනාවා. හොඳයි අපි දැන් ලොකු කරලා බලමු දෙක. ආ දැන් බලන්න. ආ කියන්න කියන කමක් නැහැ. පුතේ මෙන්න කැරට් අලයක් කැරට් ගෙනාවා. ඒතර ඈ ඔයාටත් ඕනද? ඔයාටත් ඕනද කියලා අහන්නේ පැටියද? අම්මා ඔය යා අම්මා කියන පුතේ මෙන්න කැරට් ගෙනාවා කන්න නේද? එතන පැටිය කියනවා ඇති දෙන්න අම්මේ මම බඩේ දින්නේ හිටියේ කියලා එහෙම මොනවා හරි කියනවා ඇති නේ? රයිට්. උඩ ඉන්න එක්කලා ගැන තාම නේද? ඒ දෙන්නව දැන් දන්නේ. ආ ඔන්න අම්මේ දෙවෙනි එකට යන්න දැන්. ඔන්න අම්මා දකින්න එකපාරටම උඩ ඉන්නවා අනිත් පුතා. එතකොට අම්මා මොකද්ද කියනවා ඇති? අම්මේ මට මොකද්ද? බලාගෙන ඔතනින් පහලට එන්න එපා නේද කියලා කියනවා ඇති. අම්ම එහෙම කියන්නේ නැතුව ඇති. මොකද අම්ම බයයිනේ දැන් උතන ප්‍රපාතය වැටේද කියලා නේ. අරයා අනිත් ඔව් මේ කන්ද උඩ ඉන්න පුතා කියනවා ඇති අම්මේ මටත් කැරට් ඕන කියලා කෑ ගහලා කියනවා ඇති නේද? අම්මේ මටත් කැරට් ඕන අර එහෙම කෑ ගහලා කියන්නේ ඒ වගේ. එතකොට හා අම්ම කියනවා ඇති හා හා පුතේ ඔයා මේ අනිත් පැත්තෙන් එන්න කලබල ඔතනින් පහලට එන්න එපා වැටේවි කියලා ඒ වගේ දෙයක් කියනවා ඇති නේද? හොඳයි අපි යමු තුන්වෙනි එකට. හරි ඔන්න තුන්වෙනි එකට ආවා. තුන්වෙනි එකේදී ඒත් අර අනිත් මේ යට ඉන්න පුතා දැන් කරක් කාලක් ඉවරයි. එයාගේ සද්දයක් නැහැ. එයාගේ කතාවක් නැහැ. නේද? එයා බලාගෙන ඉන්න විතරයි. උඩ ඉන්න එක්කෙනා අම්මා යතර තමයි දැන් යන්නේ. කතාව අම්මේ මම්මේ හත්ෙන් ලීලා පහලට එන්නද? ආ අම්මේ මම්මේ හත්ෙන් ලීලා පහලට එන්නද? ඉතර අම්මා කියනවාද හා එන්න කියලා? දැන් අම්මේ මුණ දිහා බලන්න. නෑ. ඔව් නෑ එහෙම නෙවෙයි අපෝ පුතේ එහෙම එන්න එපා නේද? ඔව් අපෝ එපා එපා නේද? අපෝ එහෙම කරන්න එපා හරි ඒ වගේ බය වෙලා කෑ ගහන එකක් තියෙනවා. එතකොට හත්ෙන් ලීලා පුතා පහලට එනවනේ. අම්මා බයෙන් එපා මම වැටෙන්නේ නැහැ නේද? එහෙම එකක් කියාගෙන එයා පහළට එනවා. අම්මා කියලා ඇති අයියෝ කියන දෙයක් අහන්නේ නැහැනේ. අන්න ඒ වගේ කතර එහෙම නැත්තම් අනේ පුතේ බලාගෙනයි නේද? ඔයා වැටි ඔයා නම් මහා
කතා කරන භාෂාවෙන් ලියන්න ඕන අපි නේද? ඔයානම් නරක ළමයි හරි ඒ වගේ දෙයක් නේද? ඒ වගේ මොන හරි එකක් තමයි අපි ලියන්න ඕනේ. නැත්තම් බලාගෙන පුතේ ඔයා වැටි. කොහොමරි මේ යනවා. මේ පුතා දැන් කැරක් ගන්න තියෙන ආසාවට තමයි ඒ පහලට එන්නේ. නේද? නැත්තම් අනිත් පැත්තේ පාරක් ඇති. එයා ගිහිපු පාර ඇති. නමුත් මෙයා ඉක්මනට මෙන්න ඕන නිසා තමයි හත්තේ ඉල්ලා පහලට මේ මාතෘකාව දැන් ලියලා තියෙන්නේ අඳින් ඉඳ තියන්න පිටුවක් තියන්නේ පිටුවක් තියලා මෙන්න ලියා ගන්න සේ ඔබ ලියා ගන්න ඕනද සරල චිත්‍ර කතාවක් නිර්මාණය කරන්න. මම දැන් ලොග්ුනේ මොනවද කරන්න ඕන? අපි මේ කතා කියන මාතෘකාව යටතේ තමයි අපි පාඩමද කරේ. හරිද? ඒකදී අපි චිත්‍ර කතාවක් දැන් බැලුවා. ඊට පස්සේ ස්ටැම්ප් කෙරෙව්වා. ඒ ස්ටැම්ප් වලින් මම ඔයාලට WhatsApp වලට දානවා. එතකොට ඒක ලැබුණාට පස්සේ පිටුවක් අපි ඒකට ඉඩ දීුවා. දැන් ඒක අදම දානවා. දැම්මට පස්සේ ඔයාලා ඒක ඇඳලා සිස්ටම් පුරවන්න ඕනේ. ඊට පස්සේ ඒකට පිටුවක් ඉඳ තියලා තමයි අපි මේක ලියාගත්තේ. ඔයාලා ගෙදරදි තනියම චිත්‍ර කතාවක් නිර්මාණය කරන්න ඕන සරල චිත්‍ර කතාවක්. ගොඩක් ලොකු එකක් නෙවෙයි සරල. අලුතෙන් හිතලා අලුත් දෙයක්. මොකද පත්‍රයක තියෙන දෙයක්, පොතක තියෙන දෙයක් හතර වසරේ තුන වසරේ දිගට ගණන් කුවේව නෙවෙයි. අලුතෙන් හිතලා චිත්‍ර කතාවක් නිර්මාණය මම කතා කරගෙන ඒවා ඇහෙන්නේ නැති වෙනවද වෙලාවෙන් වෙලාවට හැම වෙනවද හැමෝටම මම අහන්නේ ඔව් සර් ඔව් සර් ඔව් සර් කාටද එහෙම වෙන්නේ ලසිතට මට දිනට අදිනිට සිටනකට සඳුබමට ටික දෙනෙකුට එහෙම වෙනව නේද? ඒ පුතේ දැන් සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ නම් සිග්නල් තියෙනවා. හොඳද? ඔයාලගේ තමයි සිග්නල් අඩු වෙලා ඇත්තේ. එහෙම කොහොමද වීඩියෝ එකක් ටිකක් බලන්න හොඳේ? වීඩියෝ එක දැම්මට පස්සේ ඒකත් බලන්න. සර් වීඩියෝ එක දානවනේ? ඔව් දානවා දානවා. අපිට මේ ඩේටා එකක් නේද වැඩිපුර යනවා මේ දවස්වල ඒකට කමක් නැහැ වීඩියෝ බලලා ඒ වැඩේ ටික කරන්න හොඳද
ඉපාල් කරා. හොඳයි එහෙනම් අපි අසාලිවීමට යනවා අසාලිවීම පොත ගන්න ඉක්මන් කරලා මෙතන පස්සේ ආයම සිංහල තියෙනවා ඊට කලින් අපි අසාලිවීම ලියමු නේ සිංහල පොතේ ලියුවත් කමක් නැහැ අසාලිවීම හැමෝම අසාලිවීම ගල් ගොඩක් ලේසි වචන දෙන්නේ බලමු කීයක් හරියනවද කියලා right පළවෙනි එක බබලන බබලන දෙක ඉපදුන බබලන පළවෙනි එක බබලන දෙවෙනි එක ඉපදුන දෙවණියක මොකද්ද ඉපදුන ඉපදුන දෙවණියක මොකද්ද ඉපදුන ඉපදුන අයි තුන මිනි කැට මිනි කැට හරි සර් මීදුම් පතල මීදුම් පතල මීදුම් පතල සර් මේ සර් හෙන්නේ නේ මීදුම් පතල පහ අවකන වෙහෙර අවකන වෙහෙර හය මිදුණු ලුණු මොකද්ද සර් මිදුණු ලුණු හත රජරට පළාත
රජරට පළාත අට තඹ පාට තඹ පාට සර් හයවෙනි එක ඔව් හයවෙනි එක මිදුණු ලුණු මිදුණු ලුණු ඊළඟට රජරට පළාත තඹ පාට තඹ පාට අටවෙනි එක මොකද්ද සර්? තඹ පාට. හොඳයි. හරි. එහෙනම් මේ පාට පෙන්සලක් අරගෙන හරියට ගාව. හත්වෙනි එක මොකද්ද? හත්වෙනි එක මොකද්ද සර්? රජරට පළාත. රජරට පළාත. පස්වෙනි එක. පස්වෙනි මුතේ අවකන වෙහෙර. අවකන වෙහෙර. ඔන්න බබලන හරියට දාගන්න හරියටම කරන්න හොදේ ඉපල් තුඹ මිනි කැට මීදුම් පටල අවුකන වෙහෙර අවුකන උයන්න බලන්න වැරදිනම් හරි හරි දාගන්න එපා හොඳේ අදාළද මේ ස්ටෑන්ඩ් එකෙන් ෆෝන් එක පානිනවා මිදුණු ලුණු රජරට පළාත තඹ පාට සංයක බයන් සංයක බයන් ලකු ගාන අටෙන් අටෙන් අටද අටෙන් හතද උම දාන්